කම සභාව යම් විකෘතියක් තිබෙන විත්තිය නිර්දශවල යම් විකෘතියක් තිබෙන විත්තිී තාමත්ම බයනතුව අපි මේ වෙලායි ප්‍රකාශ කරනවා ඒ කොමිෂන් සභාවේ වාර්තාවේ විකෘති හමුවේ මෙරට ජාතික සංවිධානත් ජාතික සංවිධාන නායක දඩයම් කිරීමේ උත්සාහයක් දඩබල්ලන් තුළ තිබෙන වනම් ඒ වහම අකුලගන්න ඕනම්. ඒ ඩඩයම් කිරීමේ උත්සාහය අනිවාර්ය වශයෙන් පපාපි පරාජය කරයතුයි. කොමිෂන් සභාවේ සභාපති වරයා විසින්. අවසන් නිර්දේශ වාර්තාව සකස් කරන කොට අනිකු සාමාජිකයන් එතන හිටියාද. අවසන් වාර්තාව ජනාධීපතිධවරයාට බාරධීමට මත්තෙන් සාමාජිකෝ සියලු දෙනා මෙ විශ්ලේෂණය කරාද සාකච්ඡාවට බදුන් කරාද කියලා කොමිසන් සභාව විසින් ප්‍රට හෙළිදරව කළ යුතුයි. මොකද සසාමාජයේ ලොකු තැකීමනත් තිබෙනවා සමාජය ලොකු සකේකට භහජන වෙලා තිබෙන මේ නිර්දේශ පිළිබඳව. එනිසා සමාජයේ තින සැකේතුර කිරීම සඳහ කොමිසන් සභව. සभाාව සාමාජකයන් නිසික්‍රියා मार्ග ගන කල අපි विශ්වාස කරනවා.මොකද මේකදැන් මේ හා අපේ ඥානसाර හාම්දුරක වෝගේම එහෙෙන්මෙන් අහුලල අහුලගෙන උතර සයුතු සවියතු කාරणාවක් නෙමයි. මේ කොමිසන් සभाාවේ යම් බකෘතියක් වෙලාතිබෙනවනම් ඒ විකෘතිය නිවර දිවියුතුයි ඒ විකෘතිය කරන්නක අවද බලපයන් කළ මොනවගේ දශපල නාකවක අතපවම් කළ දශපාල නාएකගේ ඒත් ඒ තක්කට දසපාලनेය තුළින් ඒේ දේශපාලනය මේ පාස්්ු කොමිසරමට රිංගවද කියලා, රට කොමිස්සම් වාර්තාාවට රිංගවද කියලා හටට හරිල්දරව කළග යුතු, මේවා රට හමු ඇත්තිබෙන ප්‍රශ්ණ කියනයක අපි මෙවෙලෑ මතක් කරන්න ඕනම්. ඒ වගේම දැන් අපේ හාමුදුරුකෝ වගේ කාඩිනල්තුමා. දැම් මේකේ විශාල චරිතයක් බවට පත්වෙලා තිබෙනු. එතුමා කොමිසිස් සභාවේ නිර්දේශය ඇතුළත් වාර්තාවක් කොමි සබයි වාර්තාවක්. මේ වෙල බර පතල විදිර ඉල්ලිම් කරන ජනාධපතිවරයා කිසි සේත්ම ැඳිල නෑ. සිවිල් සමාජයට ජනාතිපති කොමිසන් සභාවක වාර්තාවක් ලබාදීමට එකකම ඇතකතාව. නයිතික කමේ මේකයි. එක අපි කියන්නපේ කැබිනට අනිකමටවා පත්කිරීම සඳහා නයිතිකව බලය ඇතිබෙනවා ජනාධිපතිතු මාට. කොමිසන් සභාව අව කොමිසන් සභාව නිර්දේශවල යම් විකුෘතියක් තිබෙනවානම් ඒ විකෘතිය නිවර දෙකිරීම සහ කැබිනට අනිකමටුවක් දැමීම. නාධපතිවරයා සතුවක කීම. එතකො ජනාතිිපතිව ిලි ස මාජයට බාදීමට කලින්. එකක පాර්ලිමේන්තුවට එනතන් නීතිපතිවරයා ඇතුළු වකීක පිරිස්වටයි ක්සේ සබා නිදස ලබා දෙන්න නාතිීපතිවයා බැදන්න. එනිසා කාදිනල් තුමාට නිර්දේශ ලබාදිය යුතු මයි කියලා නිගමනයක් සහ නියමයක් ඒ තුළ අන්තර්ගතය නැත. තමයි තික කර ේද. එනිසා මේක ස හද වි තු ්‍ර්య තු කිය වා අප ්‍ර් ති ම නිර් දశ త త දැ అවරතු තික යුද්ධ ති ුණ. වුරතු තියක යුද්ධය ාවට පත් ව නාට පස්සේ ටහිර අධි ජවාදී, බටහිර රටවල් තවම අප ර ం රමින්. बड़, बड़ ේ ජනීවා මානීමක කොමිසම හරහ පරවත් ල දදියටට චෝදන එල්ල කරමින් පතිනවා. අපේරට යදදා ප්‍රාධ සිදධ වුණනායගේ කියලා විදෙශ විළසරුවරින් මන්වි ධිරණන මෙරට තුළ ස්ථාපිත කිරීමේ සූදානම තිබුණ පහුගේ හපාල නාන්ඩු සමය තුළ. මංගල සමරිවිර මහත්තල තිහෙක යෝජනාවන්න ටැකගවෙල ගමානහිකම් කවන්සලේදීේරට කවසල ගොදුරබබට හිරකාරය බවට පත් කර. අපි යානවා ඒ කැරටට එකමද. දලතුමත්ම කරන්න හදන්න. රට තිබෙන අභ්‍යන්තර ප්‍රශ්ණයක් ඇයි ජාචන්තර දීනියන් හදන්නේ. රට වග කියන රටේ ජනතාවට විශ්වාතියතින රාජනාගේ තම තම රට කරන්නවා. එසේ තිබේදී මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ජාප්චන්තරයට ගෙනනියෑ මේ වූමනාව කාද ලතු මට ේන කහමද කියලාල ප්‍රශ් කරනවා. පාස්කු ප්‍රහරේ ප්‍රහරකයා කවුද අනුබලදු්‍ය කවුද ආදාරානු බලදු්‍ය කවුද මුදල් ියඇති කවුද. ටිසිදු ේශ ල ච ත මනොවද පිටි පසින් දද මේක මෙහෙවපු ජාති්‍යන්ත්‍ර සංවිධනමනවද. ඉස්ලාමීිය අන්තවාදී සංවිධහන පිළිබඳව පුළ ලවබෝධයක් मेරටේ राශස්ක අන්ස තුළ තිබෙනවා. එහමනම් මේේ වගගේ සන්ඳ තිබෙනවවා ක දුවන් රීමයිරන්න ඕන. එ නිසා මමකයන්නේ ජනාදපති කොමமிසන් සභාවේ නිර්දේශ මත පදනම්ව පමණක් ළුවवा ක් ෑ. ඒ දශල යම් විිකෘතිය බෙන වනම්. ආ්ඩුවට ජනාතිපතිවරයාට පුළුවන් ඒ විකෘති නිර්දේශයන් නොසලකා හරන්න. එක තමයි විදාායකය කියන්න. මොද ජතිපතිවරේදාල ජනාතිපති වින් පත්වොරප කොමසම තමයි ජනාාතිපති කොසම කලක කියන්න. ඇනිසා මේ ජනනාධපතිවරයා ඇගිල දෙදික් කරන්නවා වෙනුවට අපි හිතන්න ඇගිලද දික්කල යුත්තේ පසුගේ යහපාල නාණ්ඩුවේ හිටපු පාලකයන්ට. <muchan> ො ෛත්‍ර පල ජනාතිපතිතු තමයි මේ ජනාති ති කොමිසන් හව පත් කරන්න. යහපාලන ආණ්ඩුව සමය තමයි මේ කොමිසින් භහව පත් කරන්න. එනිසා මේ විකෘතිය පිළිබඳව සමාජයේ යම් කතා හත් ති බෙන, විකෘතිය පිළිබඳව ප්‍රශ්නාර්තිය ති බෙනවා විකෘතිය පිළිබඳව සමාජයේ යම් තැතිගැදීම ත්තිබෙනවා. එනිසා කාදිිනලතුමා කියන එනිසා අපිතා කරුණාවෙන් කියනවා මේව පිළිබඳව පුළල් අධ්‍යනයක්. කිරීම සද අවශ්‍යකන පසුබි නිර්මාණය කරන කාදරතුමා කියනවා වගේ. පාස්කු ප්‍රහාරේඩ මියගිය තුවාලවන පීඩාවට පපච්ච හැමදනාටම යුක්තිය සාධාරනත්ති ඉටතුවෙන් ඕන තන පීන්නවා ඒ මනුස්ස වර්ගයා වෙනුවෙන් අපි කොන්දේ සිිවිරහිතව ඕනම වෙලාක පෙනෙ හිටිනවා. හැබැයි අප ඥාන සාරහාම් දුරකීව වගේ. පසුගිය පාස්කු පහරයට කලියෙන් මේ දළුලා වැටච ඉශලා මන්තවාදය. යාන සාර හන්තුරුව මේ රණා හෙලිදරව කරන කොට. කාාදනලතුමා ඒ කාරණා දැක්කන පාස්කු පැහර වලක්කා ගැන තිබුණා. කතෝලික පල්ලියය තුළින් මේ ඉස්ලාම් අතවවාද වැඩිලිවල පිබඳව කතෝලි ජනතාව ජනුවත් කකාරාන මඩවිශස්වාසියක් තිබෙනවා මේ පාස්කු ප්‍රහරයට යම් හෝවිස්තු මක්ව යන තිබුණා. සාමකුරුල් ලොවගේ නොබෙල් සාම තෑග ගන්නසාම මත සාම පරවෝ ඉල්ල ඉල් ෙ හැ අදවා. ියයේ ක්කර ඥන ආරන්දරුවන් වක්ඥාඩ ක්කර රට තුව ැති ප්‍රශ්නයක් ඇති කරනවා ගම්වාද ඇතිතකරන මයි නිසා කොහොම කතා කරත් අපි ප්‍රශ්ශ තිබෙනවා. අපිට සිංල බෞදධ වෙච් අපිට ප්‍රශ තිබෙනවා. අපේ සංස්කෘතිය පිළිබඳව අපේ කලා නිර්මාණ පිළිබඳව ප්‍රශ්්‍රතින කාධින තුමනි ඔබතුමා යම් මට්ටමට හෝ සාධනී වීතුයි කියලා පි මේ වෙලලා කල්පනා කරනවා. මොකද හේතුව ඔබතුමාගේ ක්‍රියාකාදිත්වය පිබඳව අපි ප්‍රශ් තිබෙන. ඔබතුම සිහල බෞත සංස්කෘතිය පිලිබඳ කතා කරන. සිංහල බෞ සංකෘති පිබට කතා කරන්න. හැබැයි සිංල බෞ ංකෘති මංකොල්ල සංස්කෘති මංකොල ිඳ තු තා කරන්න න මෙ ති මයි ෝ ල න්න හැමත මතක වගක කිය නොන. අද සාසසිනිික වචන අම අමුවේ සාසිනික වචන අම අමේ කතෝලිපතුම භාවිතා කරන. කාඩිනල් තුමා මිස කාඩිනල් හිමිපානෝ නෙමයි කාඩිනල් පියතුමා. ද අතිදක පියතුමාලා. ඔබ වහන්සේ කියන වච්චන හිමිපානෝ කියන වච්චන ස්වාමින් වහන්සේ කියන වච්චන. මේ සයාල්ල සාසනක වච්චන. ඒ සාසනක වචන අම අම යාද මාධ්‍යත් භාවිතා කරන කාදනතුමත් භවිතා කරනවා. ඒ සංස්කෘතික මංකොල්ල අපිතාම කතා කරන්න ගත්ත නෑ. ඒවගේ අප සංස්කෘතික කලා නිර්මාණ ඒේ වච්ච පල්ලියට ගිලබන්න ඒවතතාම අපි කතාරන්න ගත්ත නෑ එනිසා කාදිනලතුමා ඒ විළිබඳවත් අධානය යොම කරන්න ඕන අනාගතයේ මම සෞංස්කෘතික යම් මම අනතුරයග මක් කරනවා. අනාගතයේදී සෞංස්ෘතික මේ වශයෙන් යුද්ධකෝ ගැටුම මේ රට තුළ ඇතිවිය හැකි මේවා ලබ් තැලමොන් ලොක්් මන කරොතින්. එගනිසා මතකතියාගන්න අද පාස්රල් ලගිහිල බරපතල විදියට කන්වට් කරන මෙ රටේ සිංහල බෞද්ධයා. සමහර ආගමික නායකයෝ පාස්කු පැහරයට සිදුවච්ච දවස උදයසන තරපන්තිය හෝටලකට ඇල්ලා. තිබෙනවා. අපි පිළිබඳව ොතුර. ඒ ట ිං රంచන පාර්තා වන. ප්‍රతතින සැක සංකා තිබෙන කොහමනම. ඒ කෙසේ වෙතාත්. ර ස් ාවක් බාද ම් ඩ ්‍රా යක් බද ළබ ජ පස හට වක ුව න් ද විවාස බෙන හැබයි මේ කාරනාවන්. ඉස්స్ලාමీ අන්తවාද පිළිබව හෙළ ර කොරපු ජාතික සංවිධාන ජාතික නායකෝ ලක් කරගැන මේ කොමින් ස ෘති සාය නිර්දේයන්. ියත්ම කරන ත්හකරෝතින්ඒ එක පරාජය කරන්න ජනතාව පෙළගසන කියෙන කියෙන එකත් අපිම වෙල මත් කරන්න ඕන. නිව රපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තා කරනය.